සුබ දවසක් යාළුවනි. කොහොමද ඔයාලට? මාව subscribe කරලා නැතිනම් දැන්ම subscribe කරන්න. අද මම කතා කරන්න යන්නේ ගීසා පිරමීඩවල රහස් ගැන. එහෙනම් වැඩි කතා නැතිව අපි මාතෘකාවට යමු. මීට වසර 4500කට පමණ පෙර මිසර ශිෂ්ටාචාරය පැවති සමයේ ඉදිකරන ලද ගීසා හියෝද පිරමීඩ හුදු සොහොන් ගෙවල් වලට වඩා වැඩි වටිනාකමක් හා අර්ථයක් ඇති ඒවා බවට වසර ගණනාවක් තිස්සේ ඉතිහාසඥයින් තර්ක කරනවා. විශේෂයෙන් මේවායේ ඇඳිරු සටහන් හා අක්ෂර වැනි දේ එකල ඊජිප්තු ජන සමාජයේ කෘෂිකාර්මික, නාගරික හා ආගමික ඇවතුම් පැවතුම් පරිශීලනය කිරීම සඳහා වූ හොඳම ප්‍රභවයන්සේ සැලකෙනවා. පිරමීඩ පිළිබඳව පර්යේෂණ සිදු කිරීම ආරම්භ කළ දා පටන් ඉතිහාසඥයින් හට නිසි පිළිතුරක් සොයා ගැනීමට නොහැකි වූ කාරණාවක් වන්නේ ඒවා ඉදිකලේ කෙසේද යන්නේ. විශේෂයෙන් නවීන විද්‍යාව හා තාක්ෂණය නොමැති සමයක මේසා සුවිශාල නිර්මාණයන් මෙතරම් අත්‍යලංකාර හා සුහුරු ලෙස වැලි පොළොවක ඉදිකිරීම හුදු විශ්මකර්ම ක්‍රියාවකයි වුන් තර්ක කරනවා. මෑතකදී කරන ලද පර්යේෂණ කිහිපයක ප්‍රතිඵලයක් ලෙස අවසානයේ ඒවා ඉදිකළ ක්‍රමවේදයන් පිළිබඳව විශ්වාසනීය නිගමනයක් කිරීමට හැකි වී තිබෙනවා. මුලින්ම අපි බලමු මේ පිරමීඩ සුවිශේෂී වන්නේ ඇයි කියලා. මීට වසර 4500කට ඉහත අතීතයේ සැලකීමේදී වර්තමානයේ ඉදිකිරීම සඳහා යොදාගන්නා බොහෝ ආයතන සොයාගෙන තිබුණේ නැහැ. විශේෂයෙන් එකල ඊජිප්තු ජනයා අවම වශයෙන් රෝදයවත් සොයාගෙන තිබුණේ නැහැ. මේ නිසා එකක් තුන් 90 දක්වා බරකින් යුක්ත වූ විශාල ගල් කැබලේ තැනකින් තැනකට ප්‍රවාහණය කළේ කෙසේදැයි විද්‍යාඥයින් නිරුත්තර කළ කාරණයක් වුණා. එමෙන්ම කප්පියද සොයාගෙන නොතිබූ නිසා මේවා ඉහළට ගෙන ගියේ කෙසේදැයි යන්නත් විශාල ගැටලුවක් වුණා. එමෙන්ම ඔවුන් හට සවල වැනි යකඩ උපකරණ තිබුණෙත් නැහැ. සියලු අභියෝගතා මැදේ තැනුණු ගීසා පිරමීඩ අඩි 100 ගණනක් ඔසවන අතර විශාල භූමි වපසරියක පැතිරී තිබෙනවා. විශේෂම කාරණාව වන්නේ මේ පිරමීඩ වසර දහස් ගණනක් තිස්සේ ඇති වූ වැලි කුණාටු සහ යුදමය තත්ත්වයන් මැදේ වූද අද වන තුරු නිරුපද්‍රිතව පැවතීමයි. එමෙන්ම මේවා ඉදිකිරීමේදී අවසන් අගල දක්වා නිවැරදි මිනුම් සහිතව ඉදිකර තිබීමත් සැබවින්ම විශ්මය දනවන සුළුයි. තවද මේ පිරමීඩ තැනීම සඳහා යොදාගෙන තිබෙන අමුද්‍රව්‍ය එම ස්ථානවලට රැගෙන විත් ඇත්තේ සැතපුම් 500කටත් වඩා දුරින් පිහිටි ස්ථානවලින් වීම එම තත්ත්වය තවත් තීව්‍ර කරන්න. මේ පිරමීඩ තැනුණු ආකාරය පිළිබඳ උණුසුම් වාද විවාද අදටත් බොහෝ විද්වතුන් පවත්වනවා. පිරමීඩ තැනීම සඳහා ටොන් ගණන් බර විශාල ගල් කුට්ටි වැනි දේ සැතපුම් 100 ගණනක් දුර රැගෙන ආවේ කෙසේදැයි පිළිබඳව අතීතයේ පටන් විද්‍යාඥයින් අතර විවාද හටගත්තා. සමහරෙක් පැවසුවේ ඉපැරණි ඊජිප්තු ජනයා මේ ගල් කුට්ටි කාන්තාරයේ ඔස්සේ පෙරලාගෙන එන්නට ඇති බවයි. රෝදය භාවිතාවට ගෙන නොතිබුණද තවත් සමහරෙක් තර්ක කරන්නේ පැරණි ඊජිප්තු ජනයා කෙසේ හෝ මේ ගල් කැබලි යටට සිලින්ඩරාකාර රුක් කඳන් දමා ඒවා තල්ලු කරමින් මේසා දුරක් ගෙන එන්නට ඇති බවයි. කෙසේ නමුත් මෙවැනි ගල් කුට්ටි ලක්ෂ ගණනක් එලෙස රැගෙන ඒම ප්‍රායෝගිකත්වයෙන් ඔබ්බට ගිය එකක් බැව් බොහෝ දෙනා පවසනවා. තවද ඊජිප්තු වැසියන් සාමාන්‍යයෙන් තමන් සිදු කළ බොහෝ දේ පිරමීඩවල රූපානුසාරයෙන් දක්වා ඇති අතර එහි මෙවැන්නක් සඳහන්ව නොතිබීම නිසා එය ආකාරයෙන් සිදුවන්නට නැති බැව් වඩාත් තහවුරු වන බව ඔවුන්ගේ මතය. ගල් කුට්ටි පිරමීඩවල ඉහළ ඉදිකිරීම් සිදු කිරීම සඳහා ඉහළට යවූ ආකාරය පිළිබඳවත් මත කිහිපයක් පළවී තිබෙනවා. මින් වඩාත් කියවෙන මතය වන්නේ ගල්වලින්ම සෑදු සැකිලි ඔස්සේ පියවරින් පියවර එම ගල් කුට්ටි ඉහළට ගන්නට ඇති බවයි. එමෙන්ම එම සැකිලි පිරමීඩවල ඇතුළු බිත්ති හසුවන සේ තනා තිබෙන්නට ඇති බවත් සමහරු පවසනවා. කෙසේ නමුත් මේ මත කිසිවක් තහවුරු වන පරිදි වූ තදබල සාක්ෂි කිසිවක් අද වනතුරුත් හමු වී නැහැ. දැන් බලමු මේ වඩා විශ්වාසදායී නව මත මොකක්ද කියලා. වර්තමානයේ වන විට ඉදිරිපත්ව ඇති නව මත දෙකක් පෙර මතවලට වඩා සැබෑවටම සිදු වීමට වැඩි සම්භාවිතාවක් ඇති බව පසුගියදා ප්‍රකාශ වුණා. මින් පළමු මතය ගෙනවිත් ඇත්තේ නෙදර්ලන්ත විද්‍යාඥ කණ්ඩායමක් විසිනුයි. ඔවුන් පවසන පරිදි ඊජිප්තු ජාතිකයින් විශාල ගල් කුට්ටි කාන්තාරය ඔස්සේ ගෙනුත් තිබෙන්නේ වැලි මතට ජලය යොදා එහි ඝර්ෂණය අවම කර ඒ මත තල්ලු කිරීමෙනුයි. මෙය තරල ගති විද්‍යාවට අනුව ඇත්තෙන්ම සිදු කළ හැකි යමක් බවට ඔප්පු වී තිබෙනවා. කාන්තාරයේ සියුම් වැලි මතට ජලය යෙදූ පසු ඒවා එකිනෙක ඇලී ඝර්ෂණය අවම වීම සිදු වෙනවා. එවිට ගල් කුට්ටි පහසුවෙන් ලිස්සා යාම සිදුවෙනවා. උක්ත මතයම ඉදිරියට ගෙන යමින් විද්‍යාඥ මාක් ලේන පසුගියදා නවතම මතයක් ඉදිරිපත් කළා. එම මතය වඩාත් ප්‍රායෝගිකයි. බොහෝ විද්වතුන් මේ වන විට පිළිගෙන තිබෙනවා. ඔහුගේ මතයට අනුව ඇත්තෙන්ම වර්තමානයේ කාන්තාරයෙන් වටවී තිබුණද අතීතයේ ගීසා අවට ප්‍රදේශය නයිල් ගවයේ පිටාර තැන්නක් ලෙස පැවතී තිබෙනවා. මේ අනුව නයිල් නදිය ඔස්සේ බෝට්ටු වැනි දේ යොදාගෙන විශාල ගල් කුට්ටි ගීසා වෙතගෙන එන්නට ඇති බවත්, ඉතිරි සුළු දුර භූමියා ජලයෙන් තෙමා ඒවා තල්ලු කරගෙන එන්නට ඇති බවත් ඔහු මත පළ කරනවා. මෙය වඩාත් තහවුරු කරමින් ගීසා පිරමීඩ තදාසන්න පෙදෙසකින් කෙටියක් යැයි සැක කළ හැකි වූ ස්කන්ධයක්ද හමු වී තිබෙනවා. මෙවැනි ඉදිකිරීම් බොහොමයක් කාලයේ වැලි තලාවෙන් වැසී ඇතැයි වූ පවසනවා. 2013 වසරේදී පියරේ කැලට් නම් වූ ඉතිහාසඥයෙක් තමන්ට අහම්බෙන් ලැබුණු ඉපැරණි ඊජිප්තු පැපිරස් පත්‍රිකාවක් වූ තොරතුරු පරිවර්තනය කරනු ලැබුවා. මෙහි දැකුණේ ගීසා පිරමීඩ සමයේ නයිල් නදියේ සිට එම පිරමීඩ ඇති පරිශ්‍රය දක්වා ඇල මාර්ග තනා මොනවා හෝ අමුද්‍රව්‍යයක් නැම් මගින් ඒ වෙත ප්‍රවාහනය කර ඇති බවයි. විශේෂයෙන් එහි එම කාර්යය සිදු කළ සමාගමක් වැනි යමක් ගැන සටහන්ව තිබුණා. මෙම පැපිරස් පත්‍රිකාව ලියා තිබුණේ තුරා සිට ගීසා දක්වා විශාල හිරිගල් කුට්ටි කිහිපයක් ගෙන ගිය වෙළෙන්දෙකු විසිනුයි. මේ අනුව ටැලට් හා ලේන යන දෙදෙනාගේම කියමන් සෑහෙන පමණින් සත්‍ය බවට ඔප්පු වීම සිදු වුණා. මාක් ලේන විසින් පසුකාලීනව සිදු කළ තවත් ගවේෂණයකින් ගීසා පිරමීඩ ඉදිකිරීමට මානව ශ්‍රමය යොදාගත් ආකාර පිළිබඳවත් නව සාක්ෂ්‍ය ලැබුණා. මුලදී විශ්වාස කළේ මේවා වහල් සේවයේ යොදවන ලද මිනිසුන්ගේ ලේ කඳුළු මතින් ඉදිවන්නට ඇති බවයි. කෙසේ නමුත් උක්ත සාක්ෂ්‍ය අනුව හෙළි වී තිබෙන්නේ බොහෝ විට මේවා ඉදිකරන ලද්දේ එම කර්තව්‍යයෙහි නිපුණතාවය ලද මිනිසුන් විසින් බවයි. ඔහු විසින් මෑතකදී ගීසා පිරමීඩ අවට පෙදෙස් වලින් ගව අස්ථි වැනි සත්ත්ව අවශේෂ රාශියක් සොයාගනු ලැබුණා. මේ අනුව මෙම පිරමීඩ ඉදිකළ මිනිසුන් එම සත්ත්වයින් ආහාරයට ගන්නට ඇතැයි ඔහු මත පළ කරනවා. එමෙන්ම ඔවුන් සිය නිවෙස් මේ ආශ්‍රිතව ඉදිකරගෙන සිට තිබෙනවා. කැණීම් වලින් හමු වූ නිවෙස් වැනි දේ සෑහෙන තරමට සුවපහසුව ඉදිකර තිබූ බවට පෙනී යන නිසා පහළුන් යොදා මේවා ඉදිකලායේ පැවසෙන මතය කෙමෙන් කෙමෙන් සාවද්‍ය වෙමින් පවතිනවා. එමෙන්ම අවටින් හමු වූ සුසාන භූමි කිහිපයක්ම ගෞරවාන්විතව ඉදිකර තිබීම මේ මතය වඩාත් ප්‍රවෘත්ත කරනවා. ගීසා පිරමීඩ අවට අද වන විටත් සිදුවන ගවේෂණ කටයුතු නිසා දිනෙන් දින එහි ඉතිහාසය නැවත ලියවෙනවා. සමහර විට ඉදිරි අනාගතයේ මේ මත සියල්ල අභිභවමින් වෙන මතයක් ඉන්නටත් පුළුවන්. එහෙනම් යාළුවනේ වීඩියෝ එක මෙතනින් අවසానයි. ඔයාලා මොකද මේ ගැන හිතන්නේ කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. තවත් මෙවැනි වීඩියෝ බලා ගන්නට ඕනේ නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට වීඩියෝ දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් අදට මම සමුගන්නවා. මම නෝඩනොරිකු.